අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් ආසාදනයේ වී මියගිය හිටපු කතානායක වීචම්බු ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ටවුන් හෝල් ප්‍රදේශයේ මෝටර රථයේ හදිසියේ ඇති වූ ගින්න මෙරට සමස්ත කොවිඩ් මරණ 400 සීමාව ආසන්නයට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 75000 ඉක්මවයි බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ පැතිරිලාද විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවට සෞඛ්‍යංශ කියයි 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි ලබන අවුරුද්ද අගෝස්තු වෙනකොට ජනතාවට කන්න වෙන්නේ මැටි හිටපු മന്ത്രി වජිර කියයි ලබන අවුරුද්ද අගෝස්තු මාසෙට පස්සනලා මැටි ගන්න පුළුවන් වසර 21ක් ප්‍රමාද වූ ලබාරක්ෂක ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කොප් කමිටුවෙන් නිර්දේශය ඉබෝලා වෛරසයේ යලි හිස ඔසවයි දැන් දේශීය පුවත් 2021 වර්ෂයේ සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද දෙවෙනි පුරා පාසල්වල ආරම්භ වුණා මේ වෙනුවෙන් වූ නිල උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටපාගේ විමල ධර්ම ජාතික පාසලේදී සිදු කෙරුණා පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් වූ නිල උත්සවය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටපාගේ විමල ධර්ම ජාතික පාසලේදී පැවැත්වුණා මෙහිදී පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසු දරුවන් හට සංකේතාත්මකව නිල ඇඳුම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා මේ අතර දිවයිනපුර පාසල්වල 2021 වසර සඳහා පළමු වන ශ්‍රේණියට සිසු දරුවන් ඇතුළත් කර ගැනීම අද දින සිදු වුණා නිරෝධායන නීති රීතීන් වලට අනුකූලව සිසු දරුදරියන් දෙමෝපියන් සමග පාසල් වෙත පැමිණි අතර නවක සිසුන් විසින් විදුහල් භූමියේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක කරනු ලැබුවා බස්නාහිර පළාතේ අධි අවධානම් ප්‍රදේශවල පුත්කලින්ට අද සිට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා බස්නාහිර පළාතේ අධි අවධානම් ප්‍රදේශවල පුත්කලින්ට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් සියත ප්‍රවෘත්ති අංශය අප විමසීමක් සිදු කළා අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාවට මෙහෙම විතරක් රැගෙන ඇවිත් තිබෙන 70 දෙනෙක්ව එන්නත මහජනතාවගෙන් විශේෂයෙන්ම මෙම රෝගයේ කොවිඩ් 19 වැළඳීමට වැඩි අවධානමක් ඇති අයවලුන්ටත් ඒ වගේම මහ ජනතාව සමග ගැටෙන සේවක සේවිකාවන්ටත් ඒ වගේම මේ දිනවල කොවිඩ් වැඩිපුර වාර්තා වන කොළඹ නැත්නම් බස්නාහිර පළාතේ ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල එම සොයා ගැනීමත් සමග මේ පැතිර යාමට ඇති කණ්ඩායම් වල සිටින මෙසේ අවධානමට ලක් වීමට ඇති හැකියාව ඇති අයවලුන්ටත් ප්‍රථමයෙන්ම මෙන්නත්කරණය කිරීමට අද දින සිට ආරම්භ කිරීමට උපදෙස් ලබා දීලා තිබෙනවා ඒ අනුව අද පටන් මෙම මෙන්නත්කරණය මහජනතාව වෙත ලබා දීමට අපි පටන් ගන්නවා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමන් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් තිබෙනවා කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 802 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 238ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 162ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 333 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 72132ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 75000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් ගිනිගත්තේන නොටන් බ්‍රිජ් වටවල හැටන් යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා
මෙතර COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එනත ඊ දිනත් පුද්ගලයන් 2695 දෙනෙකුට එනත් කරණය සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට එනත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එනත් ප්‍රමාණය 189349ක්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. අලුත් වෛරස ප්‍රභේද මේ ලංකාවට ඇවිල්ලා කියලා වගේ විශාල මතයක් දැන් සමාජයේ ගත වෙගෙන යනවා. අපි දන්නවා මේ වෛරස කියන කණ්ඩායම වෛරසයක් සාමාන්‍යයෙන් ඉන්නේ පරපෝෂිතයක්. වෛරසයක් ජීවත් වෙන්නේ ජීවත් වෙන සෛල වල පමණයි. ඒකට මේ වෛරස ප්‍රභේද සාමාන්‍යයෙන් ගත්තත් දිනපතා වෙනස් වීමක් වෙනවා. ඒවට අපි කියනවා මේ මියුටේෂන්ස් කියලා. ඉතින් මියුටේෂන්ස් වෙලා සමහර රට මියුටේෂන්ස් වලින් මේ වෛරස ටික අකර්මණ්‍ය තත්ත්වයටපත් වෙනවා. තවත් සමහර මියුටේෂන්ස් වලින් වෛරස තවත් තීරු ලෙස පැතිරීමට පුළුවන් ගේ මියුටේෂන්ස් වලින් අපි දන්න මේ පහුගිය කාලේ එංගලන්තය තුන ඒ වෛරස ප්‍රභේදය ටිකක් වැඩිපුර ව්‍යාප්ත වෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. අපි මේ ලංකාවෙත් දැන් අපි පරීක්ෂණ කරගෙන යනවා මේ අලුත් ප්‍රභේදයන් කොයි තරම් දුරට සමාජයේ පැතිරලා තියෙනවද කියලා බලන්න. අපි දැන් ඒ ගැන විශේෂයෙන් අධ්‍යයනය කරගෙන ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි අධ්‍යයනය කරලා ඊට පස්සේ විශේෂඥ වෛද්‍යරුන් සමග සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්නෙ නව තත්ත්වෙට මොන දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ වැඩි කලබල වෙ යුතු නැහැ. එකම දේ තියෙන අපි ඉතා ඉක්මනින් හදිසි තීරණ ගන්න නැහැ මේ එක සාමාන්‍ය පළාත් බහලා දාන්න මහ ජනතාවට අපහසු වෙන්න. එහෙම හැකියතා දුරට මේ මහ ජන අපහසු අවම කරලා කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. මම හිතන්නේ දැනට ගත්තොත් නව ප්‍රභේද වලින් අපි හිතන්නේ නැහැ විශාල බලපෑමක් ලංකාවේ දැන් තියෙන මේකට වුණා කියලා. එකම දේ තියෙන්නේ අපි ඒ ගැන විමසිල්ලෙන් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී ජීවිතක්ෂයටපත් වූ මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වන විජමු ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු කතානායකවරයෙකු මෙන්ම මෙරට විශිෂ්ට ගණයේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේදී අභාව ප්‍රාප්ත වුණා. මියන විට ඒ මහතා 79 වන වියේ පසු වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. 1941 වසරේ අගෝස්තු මස 5 වනදා හපුතලේදී උපත ලැබූ විජමු ලොකුබණ්ඩාර මහතා බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්. පෙර අතිනිය විශ්වවිද්‍යාලයෙන් හා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු හැදෑරූ ඒ මහතා වෘත්තියෙන් නිදිඥවරයෙකු වූයේ සිය දේශපාලන දිවියට නව ගමන් මගක් සටහන් කරගනිමින්. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා රජයේ දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ කටයුතු කළා. 1989 වසරේ සංස්කෘතික කටයුතු අධ්‍යාපන හා මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද සේවය කළ ඒ මහතා 1994 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත්වීමෙන් පසු 2001 වසර දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි කටයුතු කළේ. පැය නවයක් පුරා පැවති රහස් ඡන්ද විමසීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස විජමු ලොකුබණ්ඩාර මහතා තේරීපත් වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 22 වනදායි. 2004 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා බවට පත් වූ ඒ මහතා 2010 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා. පසුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ ඇතුළු තනතුරු රැසක් හෙබ වූයේ සිය පරිණත දේශපාලන ගමන් වගේ දැනුම හා අත්දැකීම් රැසක්ද සමගයි. කොළඹ ඩීන්ස් පාර ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයක් ගිනි ගැනීමට ලක් වී තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කොළඹ ඩීන්ස් පාර ප්‍රදේශයේ අද උදෑසන මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න අවට රථවලට පැතිරී යාමට ඇති අවදානම හේතුවෙන් වාහන ක්‍රියාත්මක වූ අවට පිරිස එම ස්ථානයෙන් මෝටර් රථ ඉවත් කිරීමට කටයුතු කළ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
පසුව කොළඹ නගර සභාවට අයත් ගින්න නිවීමේ රථ දෙකක් පැමිණ ගින්න වහා නිවා දැමීමට කටයුතු කළ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙලෙස ගිනි ගැනීමට ලක්වැත්තේ ටාටා වර්ගයේ මෝටර රථයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් කිහිපයක් දැන් 2018 පෙබරවාරි 10 වෙනිදා මුළු ලෝකෙම විස්මිත කරමින් අපි අතිවිශිෂ්ට ජයග්‍රහණ ලැබුවා ප්‍රාදේශීය සභාවෙන් නගර සභාවෙන් අපි පාල සභාව මැතිවරණයේදී පරාජයටපත් වුණා නම් අපි සදා සොත්ති මහින්ද ඉවරයි කොටක් ඉවරයි අපි ඉවරයි හොඳ මිනිස්සු ටිකක් පාලනය තුලවන්න ඕන අපි හොඳට හිතලා අපේ මන අපේ පාවිච්චි කරන්න ඕන මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තම සොරුකාරී වට්ටාකාරයන් කවුද කියලා මම දන්නවා හැබැයි මේ ජන සමාජයේ නිවැරදි නම් පාර්ලිමේන්තුවේ වැරදි මිනිස්සු යන්න විදියක් නැහැ බලන්නවට පාසබඩ යන්න විදියක් නැහැ දේශපාලඥ ගණනාවක් ඇතුලේ ඉන්නවා මේ වෙනකොට දේශපාලන පිළිගැනීම් වලට යටත් වෙච්ච ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් බොහොම පැහැදිලි ඉන්නවා මේ විමර්ශන වාර්තාවට අනුකූලව නිදහස ලැබිය යුතු සියලු දෙනාටම නිදහස ලැබිය යුතුයි මින් මත්තටවත් මේ දේශපාලන පිළිගැනීම් නතර විය යුතුයි කියන කාරණාව තුළ ඉන්නවා ඒ වගේම තමයි ඒ එසේ සිදුවීමේදී රංජන් රාමනායක වැනි කටට බ්‍රේක් නැති දේශපාලඥයින්ටත් හොඳ පාඩමක් ලබා දීමේ වගකීමක් මේ ආණ්ඩුව තුළ තියෙනවා දිනීවා මානවහිකම් සම්මේලනයේ ලබන මාසෙ පටන් ගන්න. මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? එදා 2015 අපි පරාජයපත් වුණාම ඇමරිකාව ඉදිරිපත් කළ 31 එක යෝජනාවට අනුග්‍රහය දක්ව අපේ මංගල සමරවීරතුමා ඒ ආණ්ඩුව වෙනුවෙන් ගියේ. ඊට පස්සේ ඇමරිකාව එකෙන් ඉවත් වුණත් අපේ අය ඉවත් කරගත්තේ නේ. ගියසර කැබිනට් එකට නොකිය එක ගිහින් අනුමත කරගත්තා. ඒ අය ගත්ත වැඩපිළිවෙළ හින්දා තමයි අපි අද මේවට මුහුණ දෙන්නේ. නුත් අපිට කනගාටුව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා තුළු මේ පක්ෂයත් මේක ගැන අද වචනයක්වත් කතා කරන්නේ. අපි ඒගොල්ලන්ට අභියෝග කරනවා දිනීවා සම්මේලනයේ යෝජනා පිළිබඳව තමුන්නාන්සලගේ මතය ප්‍රකාශ කරන්න කියලා. මෙරට ජනතාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල් ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් මේ රට දැක්තර නැති කරාම හැමදාම බලාගත්තේ එක්සත් ජාතික පක්ෂය. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අද ගෝල් බේස් පිටරියලගේ චීන මහා ප්‍රාකාරයක් ඉදුවෙමින් තියෙනවා. මේවයි පළ විපාක ඔබට තේරෙන්නේ නැහැ. දෙවනි ලෝක යුද්ධේ වුණා. තුන්වෙනි ලෝක යුද්ධේ අපි දවසට ලංකාවට බෝම්බ දාගන්න විදිහේ සම්බන්ධන වැඩ කරන්න ඕනේ නැහැ. අපි සියලු රටවල් එකට වැඩ කරලා එකට හිත ගන්න පුළුවන් විදිහට ඉන්න ඕනේ. ඔබ නොදත් දරුවෝ මැරෙයි අනාගතේ. ඇයි රටක් වැරදි තීන්දුව ගන්නවා. රටක් වැරදි තීන්දුව ගත්තාම මේ අවාසිය ශ්‍රී ලංකාවට මොනවද අද මේ නාලිකාවේ මං ඊයේ අහගෙන හිටියා කියලා මොනවද කියන්නේ අලුත් කණ්ඩායමක් හැදිලා දිනවා වාහනවල කණ්ණාඩි ගලවගෙන යන කණ්ඩායමක් ඉදිසුන්ට අමාරුයි කණ්ණාඩි ගලවන්නේ ඊට අනිත් අය ජග්ගහලා රෝද ගලවන්නේ හොඳට මතක තියාගන්න පාරේ නවත්තලා යන්න බෑ නමර රෝද 3යි තියෙන්නේ 4ක් තියෙන්නේ දැන් සමහර අයගේ එක අම්මා කෙනෙක් අවුරුදු 85යි ඒ මුද්ද පරණ හන්ද ගලවන්න බෑ ඇඟිල්ල කපාගෙන යනවා මුද්දත් එක්ක බෙල්ලේ චේන් එකක් දාගෙන යනවා බයිසිකලෙන් ඇවිල්ලා චේන් එක කඩාගෙන යනවා ඉස්සරහට ගොඩක් චේන් කඩයි ඇයි මිනිසුන්ට බඩගිනි හෙට අනිද්දා පුළුවන් මොකක්ද දන්නවද ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙකට පස්සනලා මැටි ගන්න පුළුවන් ලංකාවේ මිනිසුන්ට ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙම මැටි ගන්න වෙන්නේ බලන්න මේ කරපු අපරාධේ සෙල්ලම් වැඩක් නෙමෙයි බොරුව කියලා බොරුව ප්‍රචාරය කළා එක්සත් ජාතික පක්ෂය නැතිකතා වසර 21ක් ප්‍රමාද වූ ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ හිමි වී තිබෙනවා අධිකාරී වෙත ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය ගැන කවුද වග කියන්නේ? නීති බලාත්ම ක්‍රීමයන් සිකී දෙනෙක් ඉන්නවද? සර් දැන් මේ සහරින් එක්කෙනයි මම විතරයි ඉන්නේ. මුල් ලංකාවේ කවුන්ටේ පිට හරි කරන්න. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් නේ. ඉතින් ඇයි ඒකට කී දෙනෙක් ඉල්ලලා තියෙනවද? 18 දෙනෙක් අපි නව තනතුරු හදන්න කියලා ඉල්ලලා තියෙනවා තවම. ගරු ලේකම්තුමා ඔබතුමාගේ ඇඩිෂනල් ලේකම්වරයෙක් මේ වැඩේට යොමු කරවලා මේක ඉක්මනට අදාළ අනුමැතීන් ටික ලබා දෙන්න. සභාපතිතුමා මම නම් හිතන්නේ මේක ඇවිල්ලා ඇත්තටම this is a failed institution. ඔක්කොම පැමිණිලි බාන්න එක්කෙනයි නම් ඉන්නේ I think මෙච්චර ලොකු බජට් එකක්. ඔව් මිලියන 300ක් විතර අපි ලොකු බජට් එකක් මේකට තියෙනවා. ඉතින් ඉතින් එක්කෙනෙක් නම් ඉන්නේ කම්ප්ලේන්ට්ස් ඇවිල්ලා වැඩකුත් නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කරන එක්කෙනයි නීතිය බලන්න එක්කෙනයි නම් ක්‍රියාත්මක කරන පැත්තේ වැඩගත්
අපරි ඩවුට් එකක් තියෙනවා මට මේක දැන් මේ ඕෆනේජස් සම්බන්ධව හරි වැඩපිළිවෙලක් තියෙනවද චයිල්ඩ් ඕෆනේජස් මේක ඉස්කෝල ගැන තියෙනවා නෑ ළමා සංවර්ධන මධ්‍යස්ථාන පාලනය වෙන්නේ පරිවාසය හරහා නමුත් අපේ තියෙන වගකීම තමයි ඒවන් නියාමනය කිරීම මම මේ අහන්න හේතු දෙක තුනක් තියෙනවා මම හේතු දෙක තුන කියන්නම් නමුත් එක කියන්නම ඔගලන්ගේ නිලධාරීන්ට කියලා මේක බලන්න කියන්න ඒක මොන හරි කම්ප්ලේන්ට්ස් තියෙනවද මේ ඕෆනේජ් කියලා ස්පෙસિෆිකලි ඒ කියන්නේ මුළු බැටික්ලෝ ඒරියා එකෙන් 2020 අපිට ඔව් commonly available තියෙන we have received 159 complaints ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි මේක පනතෙත් දාලා තියෙනවා ළමා රැකවරණ සේවා සපේන සියලුම ආයතන අධීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම කියන එක වගකීමක් විදියට ඔබතුමා කියන එක ඊටාම පැහැදිලිවම වගකීමක් දැන් මෙතුමාලා කියනවා ඒකට ඒක බලන්න යනවායි කියලා AI AI ගේ වාර්තා එක යම් කිසි පසුවිපරමක් කරන්න සභාපතිතුමනි අපි ඒ අර ආයතන 29 ගිය වර්ෂයේ වාර්තා කරලා තියෙනවා නියාමනය කරලා එයින් අපි එක කැටගරයිස් කරනවා වර්ග 3කට ඒ කියන්නේ නෑ ඔබතුමා දකින විදිය ටිකක් ශාස්ත්‍රීය වගේනේ දැන් මේක ඕන බිම තියෙන මේ ප්‍රශ්නේ විසඳන ආකාරය දැන් ඕක ඇවිල්ලා ඕකත් හොඳයි නමුත් ඔయిత එහා ගිය මේ ඇක්ෂන් එකක් මෙතනට අවශ්‍යයි දැන් රටවටාපුවත් කිහිපයක් කැටියෙන් ගල්කුළු මුදුන්වල වාසය කරන ඉතා දුර්ලභ ගණේ කළු රාජාලියකෝ පිටිකල බොරළු හේන ප්‍රදේශයේදී හමු වී තිබෙනවා විදුලි සැර වැදීමක් වැනි අනතුරකින් මෙම සත්වයාට පියඹා යාමට නොහැකි වී බිම ඇද වැටි සිටි අවස්ථාවක සුවගත් බවයි හික්කඩුව වනජීවී නිලධාරින් ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ අරසිමලයේ වෙරළෙහි රුපියල් කෝටි 6ක් වියදමින් නිදිකරන චෛත්‍ය රාජනන් වහන්සේට මුල්ගල් තැබීම අද සිදු කෙරුණා. කාලියන් ගැලේ මාළු ඇල්ලීම සඳහා හාටවන ලද මාළු දැලකට අඩි 10ක් පමණ දිග ඇති විශාල පිඹුරෙකු හසු වී තිබෙනවා. දියුලපිටිය වරාදළු ප්‍රදේශයේ යෝජිත කසල වලින් විදුලිය ලබා ගන්නා ව්‍යාපෘතියකට මුවාවෙන් ප්‍රදේශයේ පරිසරයට හානි සිදු කරන බවට පවසමින් එම ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. බගවන්තලා පොලිස් වසමට අයත් චැපල්ටන් තේවත්තේ ලඳු කැලෑවක මද්දකට හසු වී කඳුකර කොටියකු සිරවි සිටින ආකාරය මෙලෙස දැක ගැනීමට හැකි වුණා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මිනිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siatnews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිතාමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.